වටිනා ධර්මදේශනා තිනපතාශ්‍රවනය කිරීමට අපගේ YouTube චලය සබස්ලයිප් කොට ඉදිරියෙන් ඇති බෙල් සලකුණ කලික් කරන්න. මම යොදාගන්න කල්පනා කළේ විමානවත්තු පාලියයේ සඳහන් වෙලා තියෙන පීත විමානවත්තුව මුල් කරගන ධර්ම දේශනාව සිද්ධ කරන්න තිලෝගුරු භාගිතුන් වහන්සේ පිරිනිවන් පාලා භාගිතුන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අනුකම්පාවින් පිරිනිවන් පාණ්ඩ් ආසන්න කාලි අධිෂ්ඨාන කරන්ට යෙදුණ භාගිතුන් වහන්සේ වෙනුවෙන් අන්දහසක් කල් මේ ශාසනය පවතිනතුරු ලෝක සත්වයන්ගේ සිත් සතන් සනසන්ඩ කුසල් දහම් රැස් කරගන්ඩ සුගති ගමන දෙවුණු කරගන්ඩ සරුවඥ ධාතුන් වහන්සේලා ඉතුරු කරලා ඔවුන්ට අනුකම්පා කළ යුතුයි කියලා. අපේ භාගිතුන් වහන්සේගේ අධිෂ්ඨානයට අනුව ධාතුන් වහන්සේලා ද්‍රෝණටක් ඉතුරුණ බව අපේ ධර්මයේ සඳහන් කරනවා පිනතින ද්‍රෝණ එකක් කියල කියන්නේ සේරු හැටියට සඳහංකළුත් සේරු අටක් හොන්ඩු හැටියයට සඳහංකළුත් සේරුවකට හොන්ඩු හතරක් බැගින් හොන්්ඩු නම් තිස් දෙකක් ද්‍රෝණ එකක් න සේරුටක් එහමත් නැතැං හුන්ඩු තිස් දෙකක් තමයි මේ එක ද්‍රෝණයක් කියල කියන්නේ ද්‍රෝණටක් වෙනකොට සේරුනම් හැටහතරක් හුන්්ඩුනං දෙසිය පනස් සයක් මේ භාගිතුන් වහන්සේ අධිෂ්ඨාන කරපු මහාධාතුන් වහන්සේලා මධ්ධිම දාතුන් වහන්සේලා කුඩා දාතුන් වහන්සේලා මෙ මේ මේ ප්‍රමාණවලින් මේ ද්‍රෝනාට සමන් විතයි. නමුත් පිනතන ඊට අමතරවත් භාගිතුන් වහන්සේ අධිෂ්ඨාන කරපු දාතුන් වහන්සේලා තව තියෙනවා. මහා පරණර්වාණ සූ ත්‍රදේශනාව එක ගාථ අරථනයක් සඳහන් කරනවා චත්තා ලීස සමාධන්තා, කේසා ලෝමාච සබ්බසූ දේවා හරිින් සුවකේකං ක්ක වාල පරම්පරා කියලා. මේ ගාථරථනය සරල තේරුම තමයි චත්තා ලීස සමාදන්තා භාගිතුන් වහන්සේගේ ශ්‍රීමක දහතු වයේ වැඩ හිටිය ධන්තධාතුන් වහන්සේලා හතලිස් නමම ඉතුරූුණ බව සඳහන් කරනවා. කේසා ලෝමාච සබ්සූ එවගේම ශරීර දහතුවේ වැඩ හිටිය ධාතුන් වහන්සේලා සහ ලෝම දාතුන් වහන්සේලා සියල්ලක් හද්දවසක් දැවෙන දරසෑයත් ඉතුරුණු බව සඳහන් කරනවා. දේවා හරිින් සුවේකේකං. ඒ අවශේෂ ධාතුන් වහන්සේලා එකක දෙවී අරගන ගියා කොහටද චක්කවාල පරම්පරා සක්කොල පරපුරින්. ෝ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යය කොයිතරං විශාලද කියන කාරණාව සැදැහැවත් බෞද්ධ පිරිස් ධර්මයේ තුළින් ඉගෙන ගැන තියෙනවා පිනදිනනි බුද්ධ රාජ්‍යියක් කියල කියන්නේ සක්වලවල් කෝටිලක්සයක් එක සක්වලක් කියල කියන්නේ ලෝකතිස් එකකටේ රූප සහ අරූප වසින් බ්‍රහ්මලෝක විස්සක් දිවිය ලෝක හයක් සතරාපායක් මනුස්සොලෝක එකක් මේ ප්‍රමාණයට අපි කියන්නේ තිස්සෙක් තලයක් කියල මේ තිස්සෙක් තලයක් කියලකෙන් එක සක් වලක් එක සක් වොලකට එක ඉරක් පායනවා එක හඳක් පායනවා ගිහි ෙදර නතර වෙලා සක්විති රජවුණනං සතරමහා දිවයිනකින් සමන්විත එක ලෝකෙකට විතරයි සක්විති රජරුවන්ට ආග්ඥාව පවත්වන්ට පුළුහංකමතියන්නේ නම ගිහිගයින් අභිනිෂ්ක්‍රමණය කරලා ලොතුරා බුද්ධ රාජ්‍ය මුදුන් පත්කරගන්නවාත් එක්කම එ බුද්ධ රාජ්‍ය එවන් සක්වලවල් කෝටි ලක්සයක් බවට පත්වෙනවා ඉ දේවා හරිින් සවේකයකං එක එක ධාතුන් වහන්සේලා දෙවි වරගන ගියා චක්කවාල පරම්පරා කියල සඳහන් කරන්නේ මෙන්න මේ කෝටි ලක්සයක් සක්වල පුරාම දෙවිවරු ධාතුන් වහන්සේලා අරගන වැඩම කළා එක එෙ මුළු බුද්ධ රාජ්‍ය පුරාවටම එක ධාතුන් වහන්සේ නමක් හරි වැඩයින්නවා සමහර සක්වලක දෙවියන්ට මිනිස්සුන්ට හැමෝටම වන්දනා කරඩ එක කේස ධාතුන් වහන්සේ නමක් ඒම නත් එක ලෝම ධාතුන් වහන්සේ නමක් තමයි වැඩයින්නේ. ඉතිං ඒ අතර මේ මංගල සක්වල බොහෝම විශේෂයි කෝටි ගනන් ධාතුන් වහන්සේලා මෙ මංගල සක්වලේ වැඩඉන්නවා. එයින් සුවිශාල ප්‍රමාණයක් ඔබේ මගේ ජාත බොහමිය වෙච්ච මේ ලංකාභූමිය වැඩඉන්න එක ලංකාවාසී අපිට භාගිතුන් වහන්සේගෙන් ලැබිචානු ග්‍රහය කියාපානවා වගේම ලංකාවී ප්‍රදිච්චාපිට එක මහත් වූ අභිමානයට හේතුවක් බෞ්ට පත්වෙනවා ඉන්නතිනි භාගිතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ද්‍රෝණ කියන බ්‍රාහ්මණයගේ ප්‍රධානත්තුවෙන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ අනුසාසකත්වවෙෙන් අර ද්‍රෝනාටක් ධාතුන් වහන්සේලා සුදුසු සුදුසු ප්‍රදේශලට බෙදල දෙනෙකොට අජාසත්ත මහරජිරුවන්ට ලැබුණ ධාතුන් වහන්සේල ප්‍රමාණය තැන්පත් කරලා දිය බුබුලක් වගේ සුදුම සුදු පාටිංක් බැබලින විශාල චෛත්‍යයක් අජාසත්ව මහරජ්ජිරූ විසිං ඉදි කළා. රජගහනුවර ජීවත් එච්ච බොහොම දිලිඳු කාන්තාවක්. දවසක්කු දේ පාන්දරම අවදි වෙලා තමන්ගේ නිවස කටයුතුටික සසිියල්ල නිමා කරලා නාගන පිරිසිදු වෙලා සුදු වතක් ඇඳගනෑ චෛත්‍ය වන්දනා කරඩ යන්ට අදහස් කරගෙන හිටියා චෛත්‍ය වන්දනාවට පිටත් වනා ඇ මේ වෙලාවේ මල් හතරකුත් නෙලාගනම තමයි චෛත්‍ය වදනාවට යන්නේ. තමන්ගේ නිවසින් එලියට බැහපු තැනයි දලා චෛත්‍ය දක්වාම ඇ ගමන් කරන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ තමන්ග හිතිං ජීවමානව දකිමින් අසමිත ශ්‍රද්ධාවකින් තමයි ස්වර්ණවර්ණ වූ භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල් පාමුල මේ මල් හතර පූජා කරනවා වගේ අදහසින් ඇ චෛත්‍ය කරා ගමන් කරන්නේ බුද්ධ සංඥාවෙන් ඇගේ හිත පිරිල තිබුණා. තමන් යන මාර්ගී බාහිර වෙන කෙරෙන දේවල් පිළිබඳව කිසිම අවබෝධයක් ඇයට තිබුණ නැහැ. ඇය මාර්ගයේ ගමන් කළ භාගිතුන් වහන්සේ විතරයි ඇයගේ එක්ම අරමුණ. අන්න ඒක නිසාම මග අවට පැටවකු බිහි කරලා හිටපු එල දෙෙන. ගේ ලඟින් යන මේ කාන්තාවට එකම පහරින් මියයන්නම පහර දෙෙනවා. චෛත්‍ය වන්දනාවට යන්න බැරිවෙනවා ඇය මහමග මැරිල වැටෙනවා. මරණයට පත්වෙනවත් එක්කම නින්දෙන් පිබුදුනා වගේ ඇ කෙලිම්ම පහළ වෙන්නේ තව තිසා භහවනි. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වැඩෙඉන්න. දිව්‍ය භවනය තමයි උපත් තියලබන්නේ පිනතන සඳහන් කරනවා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පරිවාර දිවාංගනාවන් පිරිස කෝටි දෙක හමාරක් කියලා ඊට වඩා දිවියංගනාවන් ගැන සඳහන් කරනවා නමුත් මෙතන කෝටි දෙකහමාරක් පරිවාර පිරිස හැටියට ධර්මය බෝ තැංගොල සඳහන් කරලා තියවා මේ කාන්තාව මනුස්සලෝකෙන් මරණයට පත්වෙලා තෞතිසාවේ ඉපදින වෙලාවි සක්‍ර දේවන්දරයන් වහන්සේ තමන්ගිමේ පිරිසත් එක්ක නන්දන වියනට යෑම සඳහා පිටත් වෙලා ඉන්න විනෝදවීම සඳහා. අන්න ඒ අතර තුර තමයි මේ කෝටි දෙකහමාරක් දිව්‍යංගනාවන් තමන්ගේ රූපයෙන් අභිභවනය කරමින් මේ තැනැත්තිය තෞතිසාවය පහළ වෙන්නේ අපි දෙවියෝ දෙකල නැහැ. නමුත් දෙවිවරු ඉන්න බව හොදාකාරුවම දන්නවා. භාගිතුන් වහන්සේ ඒ පිළිබඳව මනාව දේශනා කරලා තියනවා. භාගිතුන් වහන්සේගේ වචනය අපිට කවදාවත්ම සැක නැහැ. එ නිසාම අපි මනාව තිසරන මත පිහිටලා ඉන්නවා. නමුත් අපි දෙවියන් පිළිබඳව දකින රූප දෙවියන් පිළිබඳව අහන කරුණු මේ දේවල් වලින් අපි දන්නවා දෙවියු කියල කියන්නේ. මනුස්ස ලෝකෙ වචනවලින් විස්තර කරන්න බැරිතරන් බොහෝම ලස්සන රූප සම්පත් තියෙන අය. මෙන්න මේ තරං ලස්සන රූප සම්පත් දරාගෙන ඉන්න දෙවිියංගනාවන් කෝටි දෙකහ මාරක් අත්තරේ. මේ දිවිාංගනාවන් කෝටි දෙකහම ආරටම වඩා ලස්සන රූපයක් අරගෙන. හදිසියේම සක් දෙවින් දුගේ පිරිසාතර පහළ වෙනකොට ඒ දිවියංගනාව දැකපු සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටත් විමතියට හේතුවක් බෞට පත්වෙනවා. මේ කාරණාව පිළිබඳව තවත් සූත්‍රවල පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු අය. දිවිය ලෝකෝල උපත්තිය ලබනකොට ඉතාම ලස්සන රූප සහිතව උපදිනවා කියලා. වගේම තේජාන්විත බව ඉතාම ඉහලින් පවතිනවා කියන කාරණාව සඳහන් කරනවා. වරක් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තයෙන් අවදි වෙලා ඉතාම දිලිඳදු පුද්ගලයකුට පිහිටවීම ආරමුණු කරගන පිණිසිගා වඩින්න මහමාර්ගයට අවතීරණ වෙනකොට දිව්‍යන් ගනාවං දිවිය ස්වභාවයෙන්ම දිවියලෝකෙන් නික්මිලා දිව්‍යමය ආහාර පානාරගනයවිල්ලා මග බලාගෙන ඉන්න්නවා දම් පිළිගන්වන්ඩ නමුත් ඉතින් දිව්‍යාංගනාවන් දැක්ක ගමන් මහා කාශපයන් වහන්සේ තමන්ගේ පාත්‍රයේ වහගත්තා. දිව්‍යාංගනාවන්ට දම්පිළිගන්වඩ දුන්නේ නැහැ මක දෙ දිලින් දෙෙකුට අනුකම්පා කරන්න යන ගමනක්. කාශපයන් වහන්සේ ඔවුන් පහු කරල ගියාට පස්සේ මේ දිියයාන් ගාව හැඩුවු කඳුලින් නැත දෙව්ලවට ගිහිල සක් දෙවිඳට මේ කාරණාව ප්‍රකාශ කළා සක් දෙවිදුව ඔුන් සනසලා ඔවුන් සියලු දෙනා වෙනුවෙන් මන්දම් පිළිගන්වන්නන් කියලා සුජාතාවත් එක් කරගෙන මේ නගරයේ කපුකටනි වීදී ඉතාම දිලින්දු වයෝර්ධ දෙදන කැටියට තමන්ගේ රූප වෙනස් කරගෙන දිරාගිය පැල්පතක් මවාගෙන මේ පැල්පතේ කපු කටිමින් හිටිය. මේ දිලින්ද අද තමන් වහන්සේගෙන් පිහිට ලබන්ඩ සුදුසුී කියල කල්පනා කළා. ඉනිතිනි පිණඩි සිංගා වඩින වෙලාවනි. මේ කෞුද කියන කාරණාවක් අභිඥ්ඥාවෙන් බලන්නේ නැහැන අනිත් එක මේක මනුස්සලෝ කෙනෙ. ඒනිසා මේ දිලින්දු පැළට උන්වහන්සේ වැඩම කරලා අතර වුණහම වයෝර්ධ මහල්ලික් සහම හැල්ල. බොහොම අමාරුවෙන් නැගිට ගැන තමන්ගේ ගේ ඇතුළෙන් ආහාරටික බඳුනකට ගෙනල්ලා ඒ උන්වහසගේ පාත්‍රයට පිළිගැන්වා තමන්ගේ බඳුනයෙන් ා මහාකාශපයන් වහන්සගේ පාතරයට පිළිගන්නව ලයිවර වෙනකොට ඒ ආහාරයේ සුවඳ මුළු පලාතිම පැතිරිලා ගියා අනඒ වෙලාවෙ තමයි උන්වහසේ තේරණය කරන්නේ මේ ඉන්නෙත් දෙවියෝ කියලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අහසට පැනනැගලා බොහොම ප්‍රීතියෙන් හිනාවෙවී තමන්ගේ සතුට ප්‍රකාශ කරනවා දම් පිළිගන්නවන්ට ලැබිච්චේක ගැන්න මේ වෙලා ව මහරහතන් වහන්සේ අහනවා දේවේන්ද්‍රය නොම මේවාගේ උපක්‍රමයක් පාවිච්චි කරලා හිංසිකුගේ අවස්ථාව උදාකර ගත්තේ ඇයි කියන කාරණා වහල සක් දෙවිඳට චෝදනා කලාා. දුප්පතෙකුගේ අවස්ථාව උදරගත්ත කියලා. පිනතිනි සක්දිවිදුු සඳහන් කරනවා ස්වාමීණී මමත් දිලින්ඳු ඉතමා කියලා. හේතුව විම සුවහම සඳහන් කරනවා අපිට තේරෙන්නැහැන සක්දිවිදුු දිලින්ඳී කියල කියහම. ආපු හම සඳහන් කලේ ස්වාමීනි මම සක්‍ර දේවේන්ද්‍රවෙන්ඩ පාරමිතා හතක් පූරණය කළ අබුද්ධෝොත්පාද කාලයක. එහෙම උෘතපද හතක් දෙවිහිමියෙන් ආරක්ෂා කරල තම ඉමන් සක්‍ර දේවේන්ද්‍රරුමි. මන් තෞතිසාව රජු බව ඇත්ත නමුත් මෙදාකාලි බුදුන් සරණ ගියපුව උපාසක උපාසිකාවන් මියදිලා තෞතිසාව විපදුනහම ඔවුන්ගේ තේජවන්ත බව මට වඩා බොහෝම ඉහලයි. ාගිතුන් වහන්සේ සරණග හිල්ල මියදිලලා තෞවතිසා වවිපදිච්, මහප්‍රතාපවත් දි්‍යරාජවරු දිවාංගනාවන් වෛජයන්ති ප්‍රාසාදය එළඟින් යනකොට ස්වාමීනී මම හැන්ගෙනව කියල කියනවා. වෛජයන්ති ප්‍රාසාදය කියන්නේ සක්දිවිඳග විමානය. එද සක්දිද ඇයි හැගෙනව කියල කියන්නේ. දර දෙවියන්ගේ ශරීරෙන් නික්මෙන ආලෝක කදම්බයන් මුළු වෛජයන්තයේ පුරාම පැතිරෙනවා. සක් දෙවිඳ ගච්චර ආලෝකයක් නෑ. ඇති ඒ නිසා රජරෝ නමුත් තමන්ගේ හිතේ මදිිපුංචික මක් තියෙනවා තේජසිං අනික් අයට වඩා මං පහලයි කියලා. ඒකයි කියනෙ ස්වාමීනි මත් ගොඩක් දිලිඳයි කියලා. එති මෙන්න මේවාගේ කරුණු පැහැදිිරන තව බොහෝ තැන්වල මනාව පැහැදිලි කරනවා බුදුන් සරණ ගිහිල්ල දෙවුලෝ ගියපු අය අන්‍ය වූ දෙවියන්ට යසසින්ද ඉර්දියෙන්ද කීර්තියෙන්ද රූපයෙන්ද හැම දෙයිම් අභිභවනය කරනවා කියලා. ඉති අසීමිත බුද්ධ ශ්‍රද්ධාවෙන් මහමග මැරී වැටුුණු මේ කාන්තාව කෝටි දෙක හමාරක් දිව්‍යාංගනාවන් රූපයෙන් අභි භවනය කරහම විශ්මයට පත්තන සක්දිවිඳු ඇගෙන් අහනුව මේ විදියට. පීතවත්හේ පීත දජයේ පීතා ලංකාර භූහසිතයේ චන්දන ලිප්තාන්ගේ පීත උත්පලමාලිනිි පීත පාසාද සයනේ පීතාසන පීත භාජනී පීත චත්තේ පීත රතේ පීතස්සේ පීත වීජනේ කින්කම්ම මකරී බද්ධේ පුබ්බේ මානුසකේ භවේ දේවත්දේ පුච්චිතා වික්හ කිස්ස කම්මස්සි දම් පලං කියේලා අලුත්ත පහලවෙච්ච දෙවංගෙනගෙන් සක් දෙවිඳ අහනවා පිනතුන මෙතන පීත කියල කියන්නේ නම් කහපාටට නමුත් මෙතන පීත කියල කියන්නේ රත්තරම් පාට කියන එකයි රත්තරනුත් කහපාටට හුරු නිසා රන්වන් වස්ත්‍ර රන්වන් කොඩි දරන රන්වන් අලංකාරයෙන් බබලන රන්වන් සඳුන් ආලේප කළ ශරීර අවයව ඇති රන්වන් උපුුල්මල් පලදින රන්වන් පාසාදී රන්වන් යහනාවන් ඒවගේ තමන්ගේ ප්‍රාසාදී ඇතුළි තියෙන සියලූම භාජනාදී හැම දෙයක්මත් රත්තරන්මයි ඇ පැළඳගෙන ඉන්න සියල්ලත් රත්තරන් මයි පීත චත්තයේ පීත රත්ත පීත චත්තය කියමිතන කියන්නේ ඇගේ ඉහළගෙන ඉන්න කුඩය ඇය වෙනුවෙන් ඉහලෙන හැම කුඩයක්ම රත්තරණින් නිර්මාණය වෙලා තිබුණ පීත රථේගලකෙන් ඇය ගමන් කරන රථයත් සම්පූර්ණ රනිින් නිමාවෙලා තිබුණා පීතස්සේ පීත වීජනී හැම දෙයක්ම රත්තරංවලින් මයි ඇය වෙනුවෙන් නිමාවෙලා තිබුණේ එක හැම දෙයක්ම කහපාටයි කම්ම මකරී බද්ධී බද්‍රාවෙනි මෙ කිනම් කර්මයක ප්‍රතිඵලයක්ද. පුබ්බේ මානුසකේ භවී මීට මොහොතකට කලින් මනුස්ස භවයේ ජීවත්වෙන කාලි මොනවාගේ කර්මයක් දනුඹ විසින් කරන්නට යෙදන කියලහනවා. දේවේතේ පුච්චිතාවික දෙවේන්ද්‍රයන් වහන්සේ මෙහෙම විමසු අහම ඇවිසින් උත්තරයක් දෙනවා. පෝසාතකී නාම ලත්ති භන්තයේ කිත්තිතාන බිජ්ජිතා. තස්සා චත්තාරි පුප්පානී ඒතන් අභිහරින් අහන් දිවියන්ගනාව සඳහන් කරනවා. ස්වාමීණී මනුස්සලෝකෙ තියෙනවා කෝසාර්ථකී කියල වැලක්. කිත්තිතා අන භිජ්ජිතා ඒ වැල බොහෝම ප්‍රසිද්ධයි. හැැයි එව වුනාට කවුරුවත් වැඩිය ගණන්ගන්න නෑයි වැල. හරි ප්‍රසිද්ධයි කවරුත් වැඩි සලකන්නේය කිත්තිතා අනබිජ්ජිතා. ඒතන් චත්තාරි පුප්පාණ මංගේ වැලෙෙන් මල් හතරක් නෙලාගත්තා. තූපන් අභි හරින් අහන් මම ධාතුන් වහන්සල වැඩෙඉන්න සෑය දිහාට ගමන් කළා. සත්තු ශරීර මුද්ධස්ස විප්පසන්නේන චේතසා. නාස මග්ගං අවෙක්කකිසං තදක්්ග මනසාසති. ශාස්තෘන් වහන්සේගේ ශාරීරක ධාතුූන් වහන්සේ ලව දෙෙසා බෙහෙවින්ම පැහැදනු සිටින් යුක්තව උන්වහන්සේගේ ගුණ සිහිපත් කර කරම ඒ සෑය දිහාට මම යන අතරතුර. තතුෝමං අවදීගා වී තූපං අපපත්ත මානසං තංචාහං අභි සං්ඥයන් බියෝනූන තෝසියා. මග හිටපු දෙනක් මාව මරල දැම්වා. ඇ සඳහන් කරනවා නමුත් ස්වාමීන්නේ චෛත්‍ය කරා යන්න වූ මම චෛත්‍යළඟට නං පැමිණෙන්ට මට බැරි වුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව භාග්‍යතුන් වහන්සගේ අසී මාන්තික ගුණය පිළිබඳව මගේ හිතේ තිබිච්චි නිරාමිස ප්‍රීතිය සහිතවම මම චෛත්‍ය පෙනි පෙනීම මරණ හිට පත් වනා තේන කම්මේන දේවින්ද මගවා දේවකුංජෙර පහාය මානුසංදේහන් තව සහෞ්‍යත මාගතා මඟවා කියල පිනතිැන වෙදෙන සඳහන් කරන සක්‍ර දෙවියන්ටමයි. සක් දෙවිදුන්ට ආවන්ත්‍රණය කරන නං හතක් තියෙනවා. එං එක නමක් තමයි මග කියල කියන්නේ. මකද මග කියල මානවකයෙක් වෙලා ඉන්න කාලෙ තමයි සක්‍ර දේවේන්දර වෙන්ඩ අබුද්ධෝත් පාද කාලයක පාරමිතා පිරිවේ. දේනිසා තමයි සඳහන් කරන්නේ තේන කම්මේන දේවින්ද. දෙවියන්ගේ රජු කියන නිසා තමයි දේවින්ද කියන නම පාවිච්චි කරන්නේ මගවා දේවකං්චෙර මේ කෝසාතකී කියන වැලෙන් මල් කඩාගෙන යන අතරතුර මහමඟ මැරිල වැටුන මම පහාය මානුසංදේහන් මගේ කයිෙන් ප්‍රාණවායුව නික්ම යනවා එක්කම තව සහව්‍යත මාගතා නුඹළඟ නොබේ පිරිසාතර මං මේ විදිහට ඉපදුනා කියල කියනවා. එතු මේ තරං සුන්දර රූපයක් අරගෙන මේ තරං දිව්‍ය ආශ්චාරය සම්පත් සහිතව උපදින්ද හේතුවන කාරණාව මොකක්ද සරුවඥධාතුන් වහන්සේ වන්දනා කරන්න. කෝසාතකී කියන වැලෙන් මල් හතරක් කඩාගන භාගිතුන් වහන්සේගේ නිමත් නැති මහගුණ කදම්භය සිහිපත් කර කර ඇය චෛත්‍ය වන්දනාව කරාගවන් කළා. ඇයම සඳහන් කරනවා. දෙවිඳුණ මට සෑය වැඳගඩ බැරිවුණා. ම මහ මඟදි තමයි මැරුුණේ. හැවැයි මල්හතර මේ සෑයට පූජ කරගත් තනම් මං නුඹලග තවත් උපදින්නේ නැහැ කියෙන.ැන මල්හතර පූජා කරන ලැබුුණනං මීට වඩා ඉහල දිව්‍ය තලේක තමයි උපදින්නේ කියනෙ එකයි මේ සඳහන් කරන්න. ොක්ද මනුස්ස ලෝකගේ මේ තරන්ම ප්‍රසිද්ධ නවත් මිනිස්සු කවුරුවත් ගණන්ගන්න නැති මේ වැල කෝසාතකී කියල කියන්නේ වැටකොළුවලට වැටකොළු මල් කහපාටයි එනිසා තමයි මේ පීත කියන නම හැමතැනම යොදල තියෙන්නේ සාමාන්‍යෙන් වර්තමානය අපි පූජා කරන්නවත් නැති මලක් තමයි වැටකොළු කියල කියන්න මම කියන්නේ අපි අද වැඩිය සලකන්නෙත් නැති මලක් නෙලාගන භාගිතුන් වහන්සේට පූජා කරන්න ගියපු ඇය මේ තරන් උසස් සම්පත්තියක් ලැබුවනම් නෙලුම්මල් මහනෙල්මල් එවගේ පික්්ෂමල් මේවාගේ දේවල් භාගිතුන් වහන්සේට හැමකල්හීම පූජා කරන අපි මර මතය දගත ගාමී වෙයි කියලා අප අයට හිතෙනවාද ඉන්නතන නමුත් මෙතන තියෙනවා වෙනසක් ඇය මල්ටිකත් නෙලාගෙන භාගිතු නොහන්සළඟට යන්නේ භාගිතුන් වහන්සේ ජීවමානෝ වැඩයින්නවා කියන අර මුණත් ඒ භාගිතුන් වොහන්සගේ නිමක් නැති අසී මාන්තක ගුණකදම්බේ පිළිබඳව හිත හිතත් තමයි ඇ සෑයළඟට යන්නේ කට කියන්නේ ජීවමාන බුද්ධ සඥඥාව කියලා මේ අපිට භාගිතුන් වොහසේ දේශනා කළා රූපකයිෙන් අද පේන්ඩ නැතිවුනත් භාගිතු වොහසේ තාමත් ජීවමානයි කියෙන කාරණාව එකැ එක ක්‍රමයකට භාගිතු නොහසේ තාමත් ජීවමානු වැඩයින්නෝ. නමුත් අපිට මේ කාලි කවදාවත් අය භාගිතු න්ොහසේ ජීවමාන රූපයෙන් දකිදල බෙන්නේන. කොහොමද ජීවමානයි කියල කියන්නේ. භාග්‍යතුන් වහන්සේ අධිෂ්ඨාන කරලා ඉතුරු කරන්නට යෙදන මේ සරුවගඥ ධාතුන් වහන්සේ පින්නතන ජීවමානයි. සරවගඥ ධාතුන් වහන්සේ අදත් මේ මොහොත මෙතැන වැඩයින්න පුළුවන් නමුත් තව මොහොතක බලනකොට එතන නැතිවෙන්න පුළුවන්. දෙරන්තරෙන් දහත්තුන් වහන්සේ ලැඟ ඇපව පස්ථාන කරන ධාතුන් වහන්සේල පරිහරණය කරන ශ්‍රද්ධාවන්තයන්ට ඒ කාරණාව පුදුම ස හගත නැහැ. උදේ කාලේ එතන නැති ධාතුන් වහන්සේලා හවස්සෙනකොට එතන වැඩයින්නේ සමහරලට තිබුනට වඩා තවත් ධාතුන් වහසල කීපනමක් එක්ක. තවත් මොහොතක නැවත වෙනස් වෙනවා නැවත ආපහු වැඩ හිටිය තැන ආපහු වැඩඉන්නවා. භාගිතු නොහස්සගේ අනුසාසනාවට අනුව. භාගිතු නොහසගේ අනුකම්පාවට අනුව ඒ ඒ පුද්ගලයන් ළඟ ඔවුන්ගේ අභියෘධිය වෙනුවෙන් ධාතුන් වහන්ස වැඩඉන්නවා. මම කියන්නේ යම් කෙනෙක් ළඟ සරුව ඥ ධාතුන් වහසේ වැඩඉන්න වනං. අනි වාරයම ඒ පුද්ගලයා මේට වසර දෙදහස් ගණනකට කලින් ලොෞතුරා භාගිතුන් වහන්සේ විසින් දැකපු කෙනෙක්. අපද භාගිතුන් වහස මේ කෝටි ගනං ධාතුන් වහන්සේලා වෙන වෙනම අධිෂ්ඨාන කරලායි තියන මේ මේ පුද්ගලයට අනුග්‍රහ පිණිස මෙච්චර කාලයක් මොවුලඟ මේ ධාතුන් වහසේ වැඩ ඉඩෝන කියලා. හි එකනෙ පුද්ගලයක් දැකලම තමයි අධිෂ්ඨාන කරන්නේ. නවත් භාගිතුන් වහසගේ අධිෂ්ඨාන කාලයේ නිමාවනාට පස්සේ ඒ ධාතුන් වහන්සේ අපි ගව වැඩ ඉන්නෙත් නැහැ. ඔ ඊළඟට භාගිතන් වහසේ අධිෂ්ඨාන කරන්නේ තවත් කෙනෙකුට ශ්‍රද්ධවන්තයකුට අනුග්‍රහ පිණිස. ධාතුන් වහස තවත් තැනක වැඩ ඉන්ඩෝන කියලා. ඉනිසා සරුවගඥ ධාතුන් වහන්සේ බොමික්මනට වෙනස් වෙනවඒ ජීවමාන බව මනාවත් අහවුරු කරනවා. පිනතිරිතින් ඒ කාරණාවන්ට ඒ කාරණාවන් මොනවද භාගතුන් වහස පිරෙනවන් පාලා අවුරුදු දෙසිය තිස් හයකට පස්සනේ මහමිහිදු මහරහතන් වහන්සේ භාගිතුන් වහන්සේගේ ධර්මය පනිිවිලය අරගෙන අපේ රටට වැඩම කරන්නේ උම්මාසයක් අපේ රටේ වස් සමාදන් වෙලා මේ රටේ ධර්මරත්නය පතුරුව වන ගමන් වස් අවසාය මහමිහිඳදු මහරහතන් වහන්සේ දේවනම් පිතිස රජරුවන්ට සඳහන් කරන්නේ මහ රජ බොහෝ කාලිකින් ශාස්තෘන් වහස දැක වැඳගඩ බැරි වුණා ශාස්තෘන් වහන්සේ නොදැක්ක ජීවිතය හරියට දැනන්නේ අනාත වුණ වගේ කියලා. මේවෙලා රජිරු අහනවස්වාමීනී භාගිතුන් වහස පිරිණුවන් පැව බව කලින් දවසක මටම දේශනා කලා නේද කියලා. මහරහතන් වහන්සේ සඳහන් කරනව මහරජය. අපේ භාගිතන් වහස පිරිනිුවන් පාල බොහොම කල්. නමුත් ලෝක සත්ත්වයාට ඔබට මට අනුකම්පා පිණිස කෝටි ගනන් ධාතුන් වහන්සල ඉතුරු කරලායි පිරිණුවන් පැවි. ගීව මාන රූප කයිෙන් දැ ගැඩ නැතිවත්. ධාතු ශරීරයේ ඉතුරු කරලයි වැඩිය කියල සඳහන් කළා නමු ති මහරජරුවන්ට මේම කොත් තේරෙන්නෑ මේ වෙලාව එනි සරාජරු කියනව ස්වාමීණී ඒ ධාතුන් වහන්සේ වැඩමෝනවනං ඒක ඔබහන්සේට බාර වැඩ නමුත් ධාතුන් වහන්සේ වඩින වෙලාවට මංවිසින් කළ යුතු දෙයක් තයෙනවනං ඒක මට කියන්න කියලා මහරජයේඒ කාරණාව සුමන සාමනේරගෙන් අහග්ඩ කෙල කියනවා සංගමිත්තා මහරහත් උත්තමාාවියගේ එකම පුත්‍රරතනේ තමයි සුමන සාමනේරයන් වහන්ස කියල කියන්නේ. සංගවිත්තා මහරහත් උත්තමාව කියල කියන්නේ මමිහින්දු මහරහතන් වහසගේ සහෝදරිය කියන එක අපි හැමෝම දන්නවා. ඉතිං සංගමිත්තා උත්තමාවියගේ පුතනුවන් තමයි සුමන සාමනේර කියල කියන්නේ. අවුරුදු හතයි වයස නමුත් මේඉන්නේ රහතන් වහන්සේ නමක්. මහරජිරුවන්ට දියයුතු අවවාද කරලා මිහිදු මහරහන් වහස ගාවට ගිහිල් ආහනුවස්වාමීනී ම මොනවද කරන්න ඕනි කියලා. පාත්‍රය තරගෙන වැඩම කරලා නුබේ සී අළඟ ධාතුන් වහසල වැඩඉන්නවා. එයින් ධාතුන් වහන්සල පාත්‍රයක් ඉල්ලගෙන එන ගමන් තෞතිසාාවට වැඩම කරලා. ාගිතුන් වහසගේ දකුණුවකු ධාතුන් වහන්සේ වැඩමවාගෙනමල ආපහු වඩින්න කියල කීවා සුමන සාමනේරයන් වහන්සේ පාත්‍රයක් අරගෙන අහසට පැනෙනගල ධර්මාශෝක මහරාජුරුව ලඟට ගිහිල්ල කරුණු කාරණ කියලා ධාතුන් වහන්සේ පාත්‍රයක් ඉල්ලගෙන තෞතිසාාවට වැඩම කරලා මුළු තෞතිසාවම මෙහෙම මෙහේ ඇවිදිවා. අවුරුදුහතක පුංචි දර්ුවයක් අවුරුදු හතක දරුවෙක් හොයි වගේද කියන කාරණාව අපි හොඳ කාරුම දන්නවා මෙශරීර ප්‍රමාණයන් හැමේකම් ඊට සමාන ස්වරූපයයි නමුත් සෞ කෙලෙස් නසලලන්නේ සක් දෙවිදු දැකල අහනවා ස්වාමිනිි කොහෙ දැවිදින්නේ කියලා පෙරලා ප්‍රශ්නයක් අහනවා අපිට ලංකාවට යන්න කියලා දේවේන්ද්‍ර නුමතාම ප්‍රමාදයි කියලා. ස්වාමීනිමන් ප්‍රමාදද කියලා අහනවා රතන් වහන්සේ සඳහන් කරනවා. දේවේන්ද්‍රය දකුණු දළදා වහන්සත් දකුණු වකුධාතුන් වහන්සේ දෙනමම වැඩයින්නේ ඔබළඟ මට ලංකා භූමියයට වැඩම වන්ඩ දකුණු අකු දාාතුන් වහසේ දැන් අවශ්‍යයි කියලා. ධාතුන් වහන්සේ වඩා හින්දවලා තියෙන කරඩුව මැනි කරඩුව යොදනක්ක වඋසයි කියල සඳහන් කරන්න. සක්‍ර දේවේන්දරයන් වහන්සේ මැනි කරඩු සවලා ගිනි අංගුරක් වගේ දිලිසෙන භාගිතුන් වහන්සගේ දක්ෂිනාකු ධාතුන් වහන්සේ දෝතින්ම දරාගෙන සුමන සාමනේරයන් වහන්සට පිළිගැන්ව හම උන්වහසේ ධාතුන් වහස ලංකාවට වැඩමෙක්වා. තූපාරාම මහස ඇය ඉදි කරලා අකුධාතුන් වහන්සේ ධාතුගරපිය වඩා හිඳවඩ ලැස්ති කරනකොට. රජ්ජීරුවන්ගේ හිසමතින් අහසට පැනනගෙන අකුධාතුන් වහන්සේ දාටරියන් බුද්ධ ශරීරයේ නිර්මාණය කරගෙන බුද්ධ තේජසින් බැබලි බැබලි ලොවතුරා බුදුරජාණන් වහන්සේට විතරක්ම සාධහරණ වෙච්ච මේලෝක වෙන කිසිම කෙනෙකුට දැක්විය නොහැකි ආශ්චර්මත්ම ප්‍රාතිහාරය වෙන යමක මහා ප්‍රාතිහාරය භාගිතුන් වහන්සේ ජීවමානව නැතිකාලේ ලංකාභූමි පලවෙනි වතාවට තුූ පාරාමි කොත් කැරල්ලට හෙළින් දක්වොඩේ තුනා. එදා භාගිතුන් වහන්සගේ ශරීර දහත්වයෙන් නික්මේෙන. ජලදහරා වගෙන් මුළු ලංකා භූමි අස්සක් මුල්ලක් නෑරැත්තෙමිලා යනකොට. ශ්‍රී ශරීර දහත්තුවුවෙන් නික්මෙන ආලෝක දහරවංගෙන් මුළු ලංකා භූමිට මෙලි වෙටනා. භාගිතුන් වහස ජීවමානෝ නැතිකාලික අකු ධාතුන් වහන්සේ ධාතුන් වහන්සේ ජීවමාන බවප්පු කළා. රුවන්වැලි මහසඇයි වැඩේඉන්න ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාද සරුවඥ්‍ය ධාතුන් වහසගේ ජීවමාන බව නැවතවතාවක් කොප්පු කරන්දේ තුනා. එවිතරක්න මේ සේරුවාවිල මංගල මහසඇයි වැඩෙඉන්න. ලොවතුරා බුදු කෙනෙක් ලෝකයටට ශේෂ කරන විශාලතම සරුවග්ඥධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ඒ ජීවමාන බෞවෝප්පු කරන අවස්ථාවන් බොහොමයි. එනි සයිමන් සඳහන් කළේ රෝපකයිෙන් නැතත් සරුවග්ඥධාතුන් වහන්සේ තවමත් ජීවමානව වැඩඉන්නවා. එක වැඩයින්න වෙන කිසිම හේතුවක් නිසානෙමෙයි මේ ලෝකයේ පහළ වෙන ශ්‍රද්ධාවන්ත පුුණ්්‍යවන්ත උතුමන්ට අනුග්‍රහ කරට. අප භාගිතුන් වහන්ස පෙරෙනවන් පාණ් කලින් මේ ලංකා භූමියයටට ලැබෙන්ඩෝන ධාතුන් වහන්සල ප්‍රමාණය අධිෂ්ඨාන කළා පිනතිරි මේ මහා බුද්ධරාජයේ යොදුන් තුන්සීයක් තරන් දිග ඇති මේ පුංචි ලංකා භූමිය මේ බුද්ධරාජයඉතා විශේෂරට ි ලක්ස සක්වල මහ සුවිශාල බුද්ධරාජයේ පුංචිම පුංචි අගනුවර ලංකාවද කියල හිතෙනවා. මද මේ කෝටි ලක්සයක් සක්වලේ වෙන කිසිම තැනකට දක්කොපු නැති අනුග්‍රහයක් බුදුරජාණන් වහන්සේ ලංකාවට දක්වල තියෙනවා. එනිසා ඉතා විශේෂ භූමියයක් ලෝකේ තියෙන ලොකුම රටනෙමෙයි ලංකාව ඒ අපි දන්නවා හැබැයි මේ ලෝකෙ තියෙන රටවල්ලින් හොඳම රට ලංකාව. හැබැ මේ කාලන පිට හිතෙන්නේ ලංකාව ජීවත්තෙන්ට ඒ තරන් හොඳරටක් නෙමේ කියලා. පිනති ඒ එහෙම වඩ ප්‍රදහනම හේතුව සෑහෙන කාලෙකද ලබි බුදුරජාණන් වහන්සේට පිටුපාල වැඩ කරපුියක ගැන. භාගිතුන් වහසගේ අවවාදවලට කීකරුණේ නෑ. භාගිතුන් වහන්සගේ අනුසාසනාවට ගරු කලේනහ. ිදිි දශනාර යුතුකංගොලට පිටු පාපනිසා දරුමයෙන් ඇහැත්තිච්ච පාපතර පිරිසක් බිහි වෙන්ඩ පටන්ගත්තා. ප්‍රධානම වගකීම මෞ්පියූ පහැරැහැරිය. මවපියන්ට යුතුකම් පහක් දේශනා කලානේ දරුව වෙනුවෙන් කරන්න කියලා. සිංහලෝවාද සූත්‍රයේ යුතුකම්පහක් දේශනා කරනවා මේ යුතුකම් පහ කොයි තර බරපතලද කියන කාරණාව ඩැන් තමයි පිනතන අපි යම් ප්‍රමාණයක් දකින්නේ. ඒෙන් මගාරින එක මොන තරම් භයානකද කියලා. පළමුවෙන්ම දේශනා කළේ තමන් විසින් මේලෝකට උපද්දෝපු තමන්ගේ දරුවා පවින් වලක්වන්න කියලා. දෙවනිට දේශනා කළේ තමන් විසින් බිහිකරපු දරුවට ල්්‍යයාන මිත්‍රයන්ගේ ඇසුර හැම ොහොතකම දෙෙන්ඩ කියලා මේ යුතුකම් දෙකට පස්සේ තමයි දේශනා කළේ තමන්ගේ දරුවට හොඳට උගන්නන්න කියලා මේ කරුණු කලින් සාකච්ඡා කරලා තියෙන කරුණු දීර්ග වශයෙන් සාකච්ඡා කරන්න පුළහන් කරුණු නමුත් තමන්ගේ දරුවන් පවෙන් වලක්වලා ප්‍රාණගහත කරන්ඩ එපා හොරකං කරන්ඩෙපා බොරු කියන්ඩ එපා රාරක්කු පවිච්චි කරන්න ඩිපා. වැරදි කාම සේවනයන් ගැන හිතන් ඩිපා මේ කාරණා දැනුවත් කරලා දරුව පවින් වලක්වන ස්වභාවයක් අද කොතනකවත් අපි දකින්නේ නැහැ. ගැන පවින් වලක් වන බව කොතනකුවත් නැහැ. කල්්‍යයානෙමිත්‍රයන්ගේ ඇසුර අද කොහොමත් නැති තර. වර්තමානය අපි දැක්කත්. මේ යුතු කං දෙකම මගැහැරලා හොඳට උගන්නන්ඩ රෑදවල් මහන්සි වෙනවා. සමහට පාන්දර පහවෙනකොටත් ළමයි පාසලට එක්ක ගිහිල්ලා. ඒගලු අධ්‍යාපන කටයුතු නිමාකරල අතිරේක පන්ති නිමා කරලා සමහල්ට ගෙදරයන්ට පන්තින් එලිට බහිනකොට රෑකොල් හයයිුලා මාමර විතර වෙලා. උගන්නනව කියන කාරණාව ඉතාම ඉහෙලින් කරනවා. නවත් සත්පුරු ශාශ්‍රයයේ ධර්මයත් සමඟ ජීවත්තිනයක සිල්ගුණා ආරක්ෂා කරන දේවල් දම්පැන් දෙෙනවා කියන කරුණු. ධර්මශ්‍රවණය කිරීම කියන දේවල් ඔවුන්ගේ ජීවිතවල මුකුත්ම නැහැ. තුනුරුවන් පවා විහිළුවට ලක්විච්ච. පිරිසක් තමයි විහිළුවට ලක්කරන පිරිසක් තමයි වැඩිපුරම දකින්න ලැබෙන්නේ. ලංකාව කියල කියන්නේ සුගතියට යන්නතියෙන ලංගම රට හැබැයි ඒ වගේතමා, දුගතියට යඩත් ඉතාම පහසුවෙන් දුගතියට යන්ඩ පුළුවන් රටත් ලංකාව පිනතින අමරිකාව ජපාන ඉතාලියත ඉතාලියයාද මේ බටහිර යුරෝපියය නොයෙක් රටවල්වල ඒ මිනිස්සු ළඟ සම්මාධිට්්‍යියය නැතිනිසා ඔුන්ගේ ජීවිතවලොුන් අසීමමාන්තික වකුසල් රැස් කරනවා බද සම්මාධිට්්‍යියෙන් තොර නිසා හැබැයි ඒවාගේ රටක කවදාවත් ලංකාව වගේ රටවල් වල මිනිස්සුන්ට කරන්න පුළුව හ පව් කරන්න බෑ. අපි කරගන්න ලොකු පව් ඒ රටවල් ලොදි කරන්න බෑ. ප්‍රධහන හේතුව තමයි භාගිතුන් වහන්සේට බනින මිනිස්සු ඇමරිකාවෙන ෑන. බනිනවල ඒත් ලංකාවෙන් ගේපු කෙනෙක් තමයි බ. ධර්මයට බනිනා එනැහැන්නේ. සංගේට බනිනා එනහැෙන්නේ න වරක් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සඟ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මහාකාශ්‍යප මහරහතන් වහන්ස ළඟට ඇවිල්ල කියනවා ස්වාමීනී ධාතුන් වහන්ස අපි තැන්පත් කරමු කියලා.ඒ මහාකාශපෙන් වහස බුද්ධ පූජාව කරනවා භාගිතන් වහස පිරිණිව පැවට පස්ස දාන් වහන්සලට. මිස් වෙල නොකැඩී බුද්ධ පූජාවට සම්බන්ධ වෙනවා එවනටර දහස් ගනන් කර්මාන්ත ශාලාවල් වල දාස් ගනන් සේවය කරපු සේවකේ වැඩට යන්නෑ බුද්ධ පූජාවවටයනවා. එයිද කර්මාන්ත කඩා වැටෙනවා. අන්නේ කර්මාන්ත හිමියෝ නොෙක් චෝදනානගණ්ඩ පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ පිරෙනවම් පෑවා මේ අඥ්ඥාන මිනිස්සු යටටක ඇලිතියාගෙන වන්දනා කරනවා කියල. අපි පැරණ ග්‍රන්ථවල සඳහන් කරනවා ඉලක්කමක්ම සක් දෙම දියවිල්ල කියනවා ස්වාමීනී අවුරදු හතයි මා සහතායි දවස් හතක් මේ කාලය තුළ අසු හාර දහසක් දෙනා අවිචයම තමයි ඉපදනේ මිත්‍යාදුෘෂ්ටිකූ අනු කම්පා කරලා පිාතුන් වහසේ තැපත් කරම කියලා එඒ බුද්ධ පූජාවට බන්නේින බන්නිනාය කෙලිම් අවිීචීයටම ගියා කෙලසක් දෙවිඳු කියන්නේ. ඇති ඒ සරුවග ්‍ය ධාතුන් වහන් ර චෝදනා කරලා. එනතන භාගිතුන් වහන්ස වෙනුවෙන් වැරදි සිතුවෙල්ලක් උපදව ගත්තත් නිරේටයන්ඩ ප්‍රමාණවත්. මද භාගිතුන් වහස ගැන නොදන්නා අය භාගිතුන් වහස ඕන තරන් අද චෝදනා කරනවා. කපිල කියන භික්ෂුව ම කාශප භාගිතුන් වහසගේ කාලි. හැම දේම කියන්නේ එකමයි නේද කියලා නැගිට්ට පවට තවත් අවීී දදුක කියින්දි. හැම දාම කියන්නේ එකම නේද කියලහේ පෝයගෙට ගල්ලා. ඇ වර්තමාන කියනව ඇහෙන දේවල්ලෙක්ක අමුතුුවෙන් කොටසක් වෙෙන් කරන්න වයි කියල හිතෙනවා ඒ රැස් කරගන්න අකු සල් වට නමුත් බුදු දහම දන්න ඇති පිරි බුදු දහමට බනිින් නැහැනේ. එකන්නේ මේ අපි රැස් කරන පව ඔවුන් කොහොමත් කරගන්න නැ කිය එක. නති ශ්‍රද්ධාවන්තයන්ට සුගතිය උපදින්ට. නිවනට යන්ඩ මේක ලොකු අවස්ථාවක්. කෙසේ වෙතත් යුතුකම් ටික මගෑරලා ශිල්ප විතරක් ලබලදීලා ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු කියලන පණිවුරු සඳහන් කළේ නමුත් දැ නැන තියනවා එවනට වුන්ලඟ ගුණ නැහැ. ඉදි ඒකේ සාපයේ තමයි වර්තමානය අපි දැම්ම විඳින්නේ අපිට තවවිස්සර හට මීට වඩා ගොඩක් කරදරලට මුණන පා්ඩ සිද්ධ වේවිී ඒත්ව වෙනස් කරන්න අපිට කොහොමත් බැහැ මොකද රට ජීවනාලිය බවට පත්වෙන බාල පරපුර මේ වෙනකොට කොච්චර පිරිහිලාද කියන කාරණාව අපි දැනුත් මේ සමාජ රටාව තුළ හොඳකාරුවම දන්නවා. ඉති ඒ නිසා ජීවිතයේ දිහා හරිහැටි එබිල බලන්ඩත් කලින්ම පරිහානයට පත්ච්ච පිරිසකට අනාගතය අපි බලාපොරොත් වන සෞභාග කොහොමත්ගේන්න බැරි බව අපිට තේරෙනවා. නත් අපි තාමත් සෞභාග්්‍යමත් හෙටක් වෙනුවෙන් සිහින මවමින් ජීවත්වෙන එක සිහිනයක්ම පමණයි. එතත්ව ඒට වඩා වෙනස් වෙන්ඩනම් මේ රටේ භාගෙකට වඩා වැඩි පිරිසක්. භාගිතුන් වහන්සිේ කීකරුවෙච්ච පන්සිල් රකින පිරිසක් බෞට පත්වෙන්නම වෙනවා. අනාගතයේ එහෙම පිරිසක් ආය මේ රටේ බිහි වෙනවා පින්නතුන. මේ විදිහටම මේක පිරිහිලා කඩාගෙන මැටෙන්නේ නෑ. අනාගතයේ ආපෝ සැරයක්. ොම ප්‍රසිද්ධියේ දැකලවඳින්ට රහතන් වහන්සේලා බිහිවෙන රටක් බවට මේ රට පත්වෙනවා. එ විදිහට තමයි මේ පන්දාහක් කල් මේක දෝලනය වෙන්නේ. මේ කාලේ සමහර රටවල් බෞද්ධ රටවල් ප්‍රතිපත්ති සිව්ුවනක් පිරිසගේම ඉතාම ඉහලයි. එනිසා දත් ගිහිල්ල වැඳලෙන්න්ට පුළුවන් රහතන් වහන්සල වැඩන්න රටවල් අදත් තොන තරන්ති අදත් තියනවා ඕන තරක න්න ැ බෞද්ධරටවල් දහයක් විතරනීම මේ කාලි තියෙන්නිස. තරවාදී බෞද්ධ රටවල් ඒ රටවල් අතන අදත් එහෙම ප්‍රතිපත්ති ගරුක උපාසක උපාසිකාවන් භික්‍ෂූන් ඉන්න රටවල් තියෙනවා. ඉරි එහ ප්‍රතිපත්තිය කාලෙකද පිරිහෙනකොට ආපහු බලවත්වන එකම රටවෙන්නේ අපේ රට. මොද භාගිතන් වහන්සේගේ ශාසනයේ මේ තරන් සුවිශේෂී තැනක් උසලන මේ රට අතීතය හැඳින්විය ධර්මත් දීපේ කියලා වෙන්නන මේ රටට ධර්මදදීපයේ කියලා ලැබන නම ආරක්ෂ කරන්ඩ මේ රටේ අතීතය හිටබ මිනිස්සු කොච්චර දේවල් කළලාද නමුත් වර්තමානය අපි ඒ ධර්මත්දී පේ රැක ගණ්ඩ ඒ තරම් ලොකුවට කැපවෙන බව පේඩනෑ කොහොමත්. අනාගතය එහෙම පිරිසක් ආපහු ඒ නමට සාධහරණයක් කරනවා ඒ නිසා අපි හැම වෙලා මුත් සහ කරඩ නේ ඒ සාධාරණය මේ ශාසනය වෙනුවෙන් කරලා. මේ සංසාර කෙරවල කරන මඟට පාරහදාගන්ට. වර්තමාන ඕන තරම් මි්්‍යයා දෘෂ්ටික කණ්ඩායන් මේ රටේ ඉන්නවා ධර්මයට විරුද්ධව අදහස් දක්වනවා තුනුරුවන්ට නින්දා කරනවා. අපි හිතනවා ඔවුන් එකතු වෙලා ශාසනයේ විනාශ කරනවා කියලා. පින්නතින මේ සණයත් නැති පන්සල්වත් රකින් නැති මැරුණ ගමන් නිරයට යන්ඩ පාර හදාගෙන ඉන්න මෙවන් පිරිසක් මේ ශාසනය විනාස කරන්නේ කොහොමද භාගිතුන් වහසේ දේශනා කරන්නේ දෙවියකුට බ්‍රහ්මයෙකුට මාරයකුටත් මේ ශාසනයට කිසි හානියක් කරන්න බෑ කියලා. එම අද ඉන්න අපි ඔය බලාපොරොත්වයන ක්ඩායන් වොලට කවදාවත් ශාසනය නැති කරන්න බෑ ම ශාසනය නැති කරන්න ඒ ගොල්ලො පිහිට ඔබ සාසනයක් නෙමේ නමේක. මහබෝසතාණන් වහන්සේ ලෝතුරා බුද්ධරාජ්‍ය පසක් කර ගත්තේ පිනන ඔබ මම පාරමිතාපුරලදීල නෙමෙයි මහා කල් පාසංක හතරයි ලක්ෂයකක් තනියම පාරමිතා පුරාගෙනයි තමන් වහන්සේ බුද්ධත්වේ ලැබුයි. එ තමන් වහන්සේගේ පිනට තමයි සරුවජ්‍යා ඥානය පහල කරගත්. භාගිතුන් වහසගේ පිනෙෙන්ක් මයි ශසනයේ ඇතික කළි. භාගිතුන් වහසගේ පිනෙක් තමයි ධර්මය දේශනා කළි. එන භාගිතුන් වහස පහල වනේත් භාගිතුන් වොහසගේ පිනට. ධර්මරත්නයේ දේශනා කළිත් භාගිතුන් වහසගේ පිනට සම්බුද්ධ ශාසනයේ පහල වනනිත් භාගිතුන් වහසගේ පිනට එනිසා අපිට ඒක නැති කරන්නබේ. ශ්‍රීම දහත්වෙන් අධිෂ්ඨාන කලානං වසර පන්දාහ කල්මයේ ශාසනය පවතිින්ඩෝන කියලා එක වෙනස් කරන්න දෙවියකුටත් බ්‍රහ්මයකුටත් මාරයකුටත් අඩුමතරම පුළහංකමකුත් නෑහ හැබයි ශාසනය වෙනුවෙන් යමක් කරනව කියල කියන්නේ ඒ ශාසන ප්‍රතිපදාව අපි තුළ පවත්තා ගන්නව කියන කාරණාව අපි කරණඩෝන දෙයක් ඇව අපි ඊට වඩක් ගොඩක් ඇත් වෙලා ඉන්න පිරිසක් ධර්මය තුළින් අපි බෞද්ධ කියාගන්න පිරිතක් මිසක් අපි බෞද්ධ පිරිසක් නැන්නෙමේ. බෞද්ධ කියල හිතාගෙන ඉන්න පිරිසක්. මද භාගිතුන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන පිරිස බොහෝම අඩුයි ඒ යුතුකං අපි මුකුත් දන්නෙත් නැහැ. අඩු තරමේ භාගිතුන් වහන්සේට වඳින ඉතිපිසෝ භගවා ආදී පාටයේ තේරුමවත් වර්තමානයේ සියටානුව නමයක්ම දන්න හැ කියලා කීවොත් මංහිතනව නිවැරදී කියලා. බටහිර විද්‍යාඥෝ බටහිර චින්තකයෝ බටහිර පණඩිවරු ලියපු පොත්පත් සිය ගනන් පරිහරණය කරන අය මේ ත්‍රපිටක අතිත් අල්ලලා නැතුව උපාදි ගණනාවක් කරගෙන මැරලේනවා. එවුනට කියන්නේ බෞද්ධ කියලා. මන් නිතරම කියන කතාව බෞද්ධයකුගේ අ්ඥාන අ්‍ය ආගමක කෙනෙක් ඇහුත් ුඹලගේ ්‍රපිකට පොත්කීයක්ක් තිේෙනවාද කියලා බෞද්ධයන්ට උත්තරණයතුයනවා අපි අපි ත්‍රිපිටකයට තින පොත් ගණනක යෙද කියලවත් දන්න නැතුව තමයි අපි මැරල න්නේ යනට අපිට කියන්නේ බෞද්ධ කියලා. අවුදු හතලියහක් පණහා කැටක් ජීවත් එෙනකොට දවස්කීයක් ජීවත් වනාද කියලා හිතල බැලුවොත් දවස් ගණන හදාගෙන මෙච්චර දවස්ගානක් මං ජීවත් වනා මෙන්න මේ දවස් ගාන ඇතුළේ පැෑ විසි හතරක් මම හරියටම පන්සිල් රැක්කද කියලා අවි ආපහු ආවර්ජනය කරන්න පටන්ගත්තොත් දවස් හත් අට දාහක් ඇතුළේ පන්සිිල් රැකපු එක දවසක් මහම්බවෙන්නේ හම්බනෙනෑ පින්නැතන අටසිල් ගත්ත දව සැහැර තනියම පන්සිල්ම රැකපු එක දවසක්වත් ජීවිතය හම්බවෙන්නේ නැති තරමටම අපි අසරනැයි. ති භාගතතුන් වහසේ දේශ කරපු මේ කිසිම දෙයක් කරන්න නැතුව. ධර්මයට කිසිම එකඟ බවක් නැතුව. කරදරයක් වෙච්ච හම ඉතරක් අපි හිතනවා අපි අසරනයි කියලා. අපි අසරන වෙලා වගේ කිය හිත නකන. වනතන අපිට දේශනා කලේ අසරන වෙඩ කියලනෙමේ තිසරණයක් සහිත වෙන්න කියලා. නමුත් තිසරනයේ මොකද්ද කියලා. යම් ප්‍රමාණයක්වත් දැනගන්නේ කොහොමද ඉතිපිසූ පාටයේ තේරුමුවත් දන්නේ නැතුව ධර්මරත්නය වදින පාටේ තේරුමුවත් නොදැන මේ ධර්මය මොකක්ද කියල කවුද දන්නේ මහා සංගයාගේ ගුණනමේෙන් ප්‍රකාශ කරන කාරණා ටික කෙටියෙන්වත් නොදන්න ඔවුන් මහා සංගරත්න හඳුනගන්න කොහොමද අන්න ඒ නිසා තමයි කවදාවත් බණක් අහලා නැති කවදාවත් බුදු දහමේ හෙව නැල්ලවත් ලැබිල නැති. බටහිර යුරෝපී රටවල්ලල මිනිස්ුයඇවිල්ල සාරධර්ම ගුණධර්ම අපි අතර ප්‍රදර්ශනය කරලා යනකොට මුළු දවසම බණහන්් පුළුවහන් ලංකාවිීපදිච්ච මිනිස්සුන්ට මොනවද කරන්න පුළුවහන් වෙන්න. නිකං හිතල බලන්ට අපි කඩේකට ගිය හම සමරලාට වැඩිම මුදලට හොඳම බණ්ඩිය ඉල්ලන්නේ. ඇසිපිය ගහන මාත්‍රයෙන්. ට හොඳම ද කියලා ලැබෙන්නේ සමහරලාට ගොඩක් බාල දෙයක්. අපි පස්සේ තමයි දන්න ලැබුණේ ඉල්ලපුදේනෙමෙයි කියලා. සමහල රහාරපානයක් අරගණ්ඩ ගියත් ලේබැල්ල එක වෙනස් වෙච්ච කල්ලිකුත් එච්ච ආහාරපාන න තරඟ අපිට හම්බ වෙනවා. නමුත් දහම දන්න ඇති. සමහර රටකට ජීත කාලෙම් ඇස්ත කාන්ද ච් පුදගලෙේ. යම් බාණ්ඩේක උසස් තත්ත්වේ දෙයක් නම කියලා ඉල්හම ඕට ඇස් දෙක කවදාවත් නොපෙනව වුනත් ඕහට ලැබිල තියෙන්නේ ඉල්ලපුදේම තමයි. අල්ප මාත්‍ර වංචාවක් ඕවෙනුවී කරලනෑ. යම ආහාර පානයක්ක් ඉල්ල ගණ්ඩි ගියහම එක උසස්ම ප්‍රමිතියෙන් ලබල දෙන්නේ දහම දැනගැෙන නෙමේ. දහම නොදන්න මිනිස්සු හැටියට එහෙම ක්‍රියාත්මක වෙනකොට. ෑැ සිහ අතරම බණ කියන රටක මිනිස්සු මෙහෙම වනේ ඒ ධර්මයේ ජීවිතයට බද්ධ වෙච්ච නැති හිඳ පිනතුන. අංගක නිසා බොහෝවෙලාට බෞද්ධ කියලා ලේබල් එකක් විතරක් අපිගෞවතිය ලේබල්ලෝට කරන්න පුළහන්දයක් නැති බවත් අපි දැන ගඩෝ නෑ. දේනිසා වර්තමානය අපි කරන දේවල්ලොල ප්‍රතිඵල බොහොම හීනහි. ඒනිසා අපි කල්පනා කරනවා නෑ මේ කියන දේවල් වෙන්න ැහැ කියලා. ාගිතුන් වොහසගේ සරණ හම්බ වෙන්නේ භාගිතුන් වහන්සේව පිළිගන්න ශ්‍රද්ධාවතියනයි විතරයි ඒන් ප්‍රතිඵලලබන්න තිට්ටන්තේ නිබ්බු තේචාපී ජීවමානුව වැඩහිටිය කාලි වගේම තමයි පිරිණවං පෑවට පස්සෙත් සමේචිත්තය සමම් පලන් හිත සමකරගෙන කරන දෙයක් කරන්නතියෙන් එකන්නේ භාගිතු වොහසේ නැතත් ජීවමාන සංඥාව උපදිින්ටුවන නිතරම සඳහන් කරන කාරණාව මේ ජීව මාන සංඥාව හඳුන ගණ්ඩුමම. සැවත්නුවර ජේතවනා රාමි වාාගිතුන් වහසගේ සුගන්ද කුටියේටගේ හිල්ල. ශද්ඩුවරනණ රශ්මි මාලාාව ඇතුලේ දැනග හලා භාගිතුන් වහන්සේළඟ වැඳ වැටෙන්ට මට අවස්ථාව ලැබුණොත් මන් සුගන්ධ කුටියට යන්න කොහොමද. අන්න ඒ යන විදිහට අදත් විහාරය ඇතුළට ඇන්ඩුවනෑ. අදත් චෛත්‍ය මලුවට ඇන්ඩුවන. ීව මානුව ඉන්නකට සුගන්ද කුටියට යන දිහටම තමයි ඒ ශ්‍රද්ධවිෙන් අදත් ගිහිල්ල වඳනවනං. එදා වැදල ලබන කුසලයයි අද වඳින කුසලයයි වැඳල ලබන කුසලයයි අතර කිසි වෙනසක් නැති බව භාගිතුන් වහන්සේම දේශනා කළා. තිෙන සරවග්ඥ ධාතුන් වහන්සේ අපිළඟ වැඩඉන්නවා කියලා කියන්නේ භාගිතුන් වහසගේ දෙවනි උපත මේතියෙන්න්නේ. එයින් ප්‍රයෝජනාරගෙන සතරාපායට පිටුපාල සුගතියෙන් සුගතියට ගමන් කරලා සංසාරිකෙරවල කරන්න කටයුතු කරන්ඩ මේ රටේ ඉපදුනායට තියෙන භාග්්‍යි පිින්නොතන මෙ ලෝක ඉපදිච්ච වෙන කාටවත්මනෑ. අගේ නිසා ශ්‍රද්ධාවින් ප්‍රඥාාවන් ඒ කාරණා තේරුම් අරගෙන තමන්ගි ජීවිතේයට හොඳ සාධහරණය කරගන්නට. මෞකුසිෙන් මෙලොව පහළ වෙනකොට අඩා්ඩා හිපදිච්චාපී. කවදහරි දවසක මේ ලෝක අත් හැරල යනකොට හිනා වෙලා මෙහෙන් පිටවෙඩ පුළුවහන් ජීවිතයක් හදල තිබුණොත් ආං එදාට තමයි තමන්ගේ ආත්මයට හොඳ සාධහරණයක් වෙලා තියන්න. අඩාගනයවිල්ලා යන්නෙත් අනාාගෙන නං ඔහුත් දෙලින් දෙක් හැටියේටම තමයි මෙහෙෙන් පිටත්වෙන්නේ. එහෙම නෙමේ මෙහෙ යනකොට සිටුවරේක් වගේ පිටත්ෙන්ට වැඩකරඩ ඔබට ලැබිච්ච පුන්න්‍ය මහිමයෙ පල නෙලාගඩ භාගිතු නොහසගේ කරුණාවිම තවතවත් ආශිරුවාද ලැබීවා කියල ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව නිමා කරනවා මෙවැලි වටිනා ධර්මදේශනා තිනපතාශ්‍රවනය කිරීමට අපගේ ජුෝක්්චනලේ සබස්ක්‍රීප් කොට ඉති ඇබි දෙල් සලකුණ කලික් කරන්න ඔබු සැමට සම්මා සම්බුදු සරණ.